චිත්‍ර කතාවට අවශ්‍ය මිනිස් රූපය කොහොමද අඳින්නේ කියලා අද අපි කතා කරමු. පළමුව පිරිමි රූපය අඳින හැටි, පසුව අපි ගෑනු රූපය අඳින හැටි කියලා දෙනවා. පළමුව මිනිස් පිරිමි රූපය අඳින හැටි කියලා දෙන්නම්. කොහොමද අඳින්නේ පිළිම්වලට මුල සිට අග වෙනකන් මාංශ පේශීන් කිය ආකාරිතය එක එක ඇක්ෂන් වලදී හැරෙනකොට කොහොමද හිටගෙන ඉන්නකොට අහක බලනකොට කොහොමද මේ මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය පවා මම කියලා දෙනවා ටිකෙන් ටික. ඔබ ළඟ තිබෙනවා නම් මෙන්න මේ වගේ ස්කෙච් බුක් එකක් මේ සඳහා යූස් කරන්න පුළුවන්. මගේ ස්කෙච් සඳහා මම පාවිච්චි කරනවා මේ වගේ ස්කෙච් කරගන්න. ඉතින් මේ වගේ හොඳ කොළ තියෙන රයිටින් පෑඩ් එකක් ස්කෙච් බුක් පෑඩ් එකක් ඔබලාට පුළුවන් පාවිච්චි කරන්න. මම ඔයගලන්ට මේක කරන්නේ ඩිජිටලි කම්පියුටරෙන් පිළිම් පෙරට මට ලේසි ඔයගලන්ට ඒක කියලා දෙන්න. අපි පළමුව බලමු අද පිරිමි රූපය අඳින හැටි. මිනිස්සු රැඳීමේදී ඔළුව උරහිස පපුව ඉන ඇතුළු ධනහිස් අපි කටුසරහන් ලෙස ඇටසැකිල්ලක ආකාරයෙන් මුලින් මැද ගන්නවා. ඉන්පසුව අපිට පුළුවන් වැලමිට වැලමිට අත අතේ කෙරවල ඒ වගේම අනිත් අතත් වැලමිට මාක් කරගන්නවා. ඒ විදිහටම පුංචි සර්කල් එකකින් ඒ වගේ නිර්මාණය කරගන්නවා ඇටසැකිල්ලක ආකාරයෙන්. ඉන්පසුව අපිට පුළුවන් සයිඩ් ඇන්ගල් එක මිනිහගේම සයිඩ් ඇන්ගල් ඒ විදිහෙම මේ විදිහට ෂෝල්ඩර්ස් ඊට සීන දණිස් දැන් අපි බලමු කොහොමද මේකට මාංශ පේශීන් දාන්නේ කියලා. දැන් මුනේ ඉරියව් මුනේ ඇස් දෙක නාසයකට මාක් කරගන්නවා. ඊට පස්සේ ෂෝල්ඩර් මේ විදිහට ටිකෙන් ටික මසල්ස් අපිට පුළුවන් පුරවන්න. මාංශ පේශීන් මේ විදිහට බඩේ ඇතුළු කකුල් වල දරන හිසේ මාංශ පේශීන් බෙදෙන ආකාරය පේන ඇති මේ විදිහට යොදා ගන්න පුළුවන්. දනිසෙත් ඒ වගේම දනිසෙන් පල්ලෑ කොටස කකුලේ මාංශ පේශීන් බෙදෙන ආකාරය මේ විදිහට යොදාගෙන මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් සයිඩ් ඇන්ගල් එකකට අපි ගිහින් සයිඩ් ඇන්ගල් එක මේ විදිහට කොපියක් තියාගෙන ඉන්න පුළුවන් මේ විදිහටම පපුව අත් එතකොට වැලමිට මේ ආකාරයෙන් ඇඳ ගන්නවා. සම්පූර්ණයෙන් අරකම සයිඩ් ඇන්ගල් සයිඩ් දෙකට පේනන විදිය මේ අඳින්නේ ඒ විදිහට එහෙම අඳගන්න පුළුවන්. මේක ඕගොල්ලන්ට පුළුවන් කරන්න ඕන නම් ට්‍රේසින් පේපරයක් උඩින් තියාගෙන එහෙම කරන්න පුළුවන් දිගටම අඳිනවා. නැත්නම් වෙනමම චිත්‍රයක් විදිහට අඳින්න පුළුවන්. දැන් මම අඳින්නේ මේ පසුපස ඇන්ගල් එක. පසුපසින් පේන හැටිය නිසා පසුපසින් පේන හැටිය මේ විදිහට මක් කරගන්න කටුසටහනක් ඇටසැකිල්ලක ආකාරයෙන් අපි සම්පූර්ණ ඇටසැකිල්ල මෙතෙන්දී අඳින්නේ නැහැ. මොකද ඒක තේරුමක් නැති වෙලක් අපි මේ වගේ කටුසටහනකින් පුළුවන් ඊට පස්සේ අපිට මාංශ පේශීන් මේ විදිහට යොදා ගන්න. විදියටම අර්කේ කර පළවෙනි ඉස්සරහට ඉතුරු රූපේ විදියටම මේ විදියට මාංශ පේශීන් යොදා පුරවන්න පුළුවන් අපි අඳගත්ත ඇටසැකිල්ලක රූපේට. කකුල් වල දනිස්සේ වෙනස් වෙනවා පසුපස වශයෙන් බලද්දි ඔබට පේනවා ඇති ඒවා වෙනස් වෙනවා මාංශ පේශීන් එන විදිය. ඒ විදියට පුනුවීම් වල දෙන්න.